ඉංජින් එකකින් ක්‍රියාත්මක වෙන වාහනයක් විදියට අපි මුලින්ම පදින්නේ යතුරුපැදියක්. බයික් එකක් ගන්න වගේම වැඩදාලා විදුලි වේගයෙන් යන්නත් කොල්ලන්ගේ තියෙන එකම හීනයක්. පළවෙනි වතාවට බයික් එකක් ගන්න ගියාම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ගන්න ඕන හොඳම බයික් එක මොකද්ද කියලා. හොඳ බයික් එකක් තෝරගන්නේ Tamanට හොඳ විදියට යන්න වගේම ආරක්ෂාකාරී විදියට ඒක පදින්න පුළුවන් වෙන්න. ඉතින් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න මම වීඩියෝ එකක් දාපු ගාම ඔයාලගේ phone එකට computer notification එක ගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ වාර හිතා ගන්න පුළුවන් වෙයි ඔයා ගන්න ඕන හොඳම බයික් එක මොකද්ද කියලා. ඉතින් අද අපි කතා කරන්නේ mid range price එකකට ගන්න පුළුවන් top 5 Indian bike ගැන. අද අපේ ලිස්ට් එකේ 5 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Royal Enfield Bullet 3500 කියන මෙන්න මේ බයික් එක. මේක කාගෙත් අතර ඉතාමත් ප්‍රසිද්ධ බයික් එකක්. මේ බයික් එක ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව මේ බයික් එක දෙවෙනි ලෝක යුද සමයේ හමුදා විසින් තමයි භාවිතා කරේ. මේක වර්ෂන් දෙකක් එනවා. එක වර්ෂන් එකක් ඔරිජිනල් ජපානින් හදන වර්ෂන් එකක්, ඒ වගේම තමයි ඉන්දියන් වර්ෂන් එක. මේ ජපන් බයික් එකේ ප්‍රයිස් එක ලංකාවේ මුදලින් ලක්ෂ 12ක් විතර වෙනවා. ඉන්දියන් බයික් එක සාමාන්‍යයෙන් ලක්ෂ 4.5කට 5කට ගන්න පුළුවන්. හැබැයි ක්වොලිටි එක අතින් හොඳයි කියලා කියන්න බෑ. මේක බුලට් 350 කියලා හඳුන්වලා තිබෙට මේකේ ඇක්චුවල් කියුබික් සෙන්ටිමීටර් කැපැසිටි එක 346ක් විතර වෙනවා. දෙවෙනි ලෝක යුද්ධ සමයේ ඉඳලා තියෙන බ්‍රෑන්ඩ් එකක් නිසා මේකේ රෝඩ් ප්‍රසන්ස් එක ඉතාමත් හොඳයි. අමුතු ඇන්ටික් ලුක් එකක් තියෙන නිසා හැමෝම මේ බයික් එකට කැමතියි. පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 45ක් දක්වා උපරිමයක් යන්න පුළුවන් නිසා මේ බයික් එක ඉන්ජින් කැපැසිටි එකත් එක්ක බැලුවම ඉතාමත් හොඳ බයික් එකක්. මේ වගේ ඉන්ජින් කැපැසිටි එක සාමාන්‍යයෙන් 130 135 වගේ තමයි ලීටරයකට තෙල් වැඩ කරන්නේ. මේකේ තෙල් 45ක්ම වැඩ කරන නිසා ෆියුල් ඉෆිෂන්සි එක අතින් ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. කික් ස්ටාර්ට් වගේම self start බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 5 step gear box එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. මේක සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 183ක්. BHP 19.80ක max power එකකුත්, Newton meter 28ක max torque එකකුත් මේක ඉපදවනවා. ABS single channel brake system එකක් තමයි මේක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. මේ බයික් එකේ අනිත් පහසුකම් ගැන කතා කරොත් එහෙම ස්පීඩෝමීටර් එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා ඇනලොග් විදියට, ටැකෝමීටර් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. පීලියන් සීට් වගේම පීලියන් ග්‍රැබ් රේල් එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. පාස් ලයිට් වගේම රිය මඩ්ගාඩ් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉන්ජින් කිල් ස්විච් එකක් බලා ගන්න හම්බ වෙනවා. ට්‍රිප් මීටර් එක මේක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. බැලන්ස් එක අතින් මේක ඉතාමත් හොඳ බයික් එකක් කියලා කියන්න පුළුවන්. පිටිපස්සට වගේම ඉස්සරහටත් පළල් ටයර් තියෙන නිසා ඕනම රළු පාරක මේක ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අද අපේ ලිස්ට් එකේ 4 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Bajaj Pulsar NS 200 කියන බයික් එක. ලංකාවේ නම් මේක තරුණයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ බයික් එකක්. ඇක්චුවල් ඉන්ජින් කැපැසිටි එක 199ක්. පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 35ක් දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. BHP 23.17ක මැක්ස් පවය එකකුත්, නිව්ටන් මීටර් 18.30ක මැක්ස් ටෝක් එකකුත් මේකේ නිපදවනවා. 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් මේකේ අපට බලා ගන්න හම්බ වෙනවා. සම්පූර්ණ බයික් එකේ බර කිලෝග්‍රෑම් 152ක්. ෆියුල් ටෑන්ක් කැපැසිටි එක ලීටර් 12ක්, ඒ වගේම රිසර්ව් ලීටර් ප්‍රමාණය ලීටර් 2ක්. ටැංකිය පුල් කරාට පස්සේ කිලෝමීටර් 420ක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. බයික් එකේ අනිත් ෆීචර්ස් ගැන කතා කරොත් self start තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම LED tail light එකක් අපිට මේකේ බලා ගන්න හම්බ වෙනවා.
වෝට් 60 ඉඳලා 144ක් දක්වා වෝට් ප්‍රමාණයක් තියෙන හෙඩ්ලයිට් එකක් තමයි මේකට තියෙන්නේ. පාර ගමන් කරනකොට ඔටෝමැටික් හෙඩ්ලයිට් එක ඔන් වෙන්න පහසුකම මේකේ තියෙනවා. නයිට්‍රොක්ස් මොනෝ සස්පෙන්ෂන් නිසා මේකට හොඳ බැලන්ස් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පාර ගමන් කරනකොට ඉතාමත් හොඳ ස්ටැබිලයිසේෂන් එකක් තියෙනවා. ඉස්සරහ රෝදෙට වගේම පිටිපස්සේ රෝදෙටත් ඩිස් බ්‍රේක් බලා ගන්න හම්බ වෙනවා. ඉන්ජින් කිල් ස්විච් එක, ඒ වගේම ලෝ ඔයිල් ඉන්ඩිකේටර් වගේම ෆියුල් ගේජ් එකත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඩිජිටල් ස්පීඩෝමීට එකක්, ඒ වගේම ඇනලොග් ටැකෝමීට එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ලෝ ෆියුල් ඉන්ඩිකේටර් එකක් මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ලෝ බැටරි ඉන්ඩිකේටර් එකකුත් මේක බලා ගන්න හම්බ වෙනවා. ABS ටෙක්නොලොජි එකත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ට්‍රිප් කවුන්ට් එකත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ලංකාවේ තරුණයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ බයිකයක් නිසා මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වුණත් හයි ප්‍රයිස් එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉන්දියන් රුපියල් 1,24,000කට මේ බයික් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්ජින් පර්ෆෝමන්ස් එක අතින්, ඒ වගේම බැලන්ස් එක අතින් ගත්තම මේකත් ඉතාමත් හොඳ බයික්යක් කියලා කියන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ 3 වන ස්ථානයේ රැඳෙන්නේ යමහා එපිසෝඩ් 2.5 version 3 කියන මෙන්න මේ බයික් එක. එපිසෝඩ් කියලා කියන්නේ ලංකාවේ තරුණයෝ ඉතාමත් කැමති බයික් එකක්. මේකත් ඉතාමත් හොඳට ලංකාවේ අලෙවි වෙනවා කියලා කියන්න පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් ඉතාමත් හොඳයි. මේකේ ඉන්ජින් කැපැසිටි එක 149ක්. ලීටර එකට කිලෝමීටර් 45ක් දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එපිසෝඩ් බයික් එක කියලා කියන්නේ වර්ෂන් කිහිපයක්ම තියෙන බයික් එකක්. මේකේ අවුරුද්දෙන් අවුරුද්ද වගේ අලුත් වර්ෂන් එනවා අපිට බලා ගන්න පුළුවන්. BHP 13.20ක මැක්ස් පවර් එකකුත්, නිව්ටන් මීටර් 13.60ක මැක්ස් ටෝක් එකකුත් මේකේ නිපදවනවා. හොඳ බැලන්ස් එකක් තියෙන බයික් එකක් කියලා කියන්න පුළුවන්. පුළුල් ටයර් තියෙන නිසා සාමාන්‍යයෙන් රළු පාරවල් වල ගමන් කිරීමේ හැකියාව වගේම ඕනම ලිස්සන සුළු ප්‍රදේශයක ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ලිස්සන්න බලන්නේ නැහැ. 5 speed gearbox එකක් තමයි මේකට තියෙන්නේ. බයික් එකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 148ක්. කික් ස්ටාර්ට් මේක අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. self start එක පමණයි මේක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. මොනෝක්‍රොක් සස්පෙන්ෂන් LEF instrument cluster එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. මේකේ අනිත් features ගැන කතා කරොත් ABS technology එකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. engine kill switch එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ෆියුල් වෝනින් ඉන්ඩිකේට එකක්, ෆියුල් ගේජ් එකක් මේක අපට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම පාස් ලයිට් එකක්, ඒ වගේම ඩිජිටල් ස්පීඩෝමීටර් එකක් මේක අපට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ටැකෝමීටර් එකකුත් බලා ගන්න හම්බ වෙනවා. ඉන්දියන් රුපියල් 1,12,000කට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. පර්ෆෝමන්ස් අතින් ඉතාමත් හොඳ බයික් එකක් කියලා කියන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ දෙවෙනි තැන රැඳෙන්නේ KTM RC 200 කියන මෙන්න මේ බයික් එක. ඉන්දියාවේ බජාජ් සමාගමත්, ඒ වගේම ඔස්ට්‍රියාවේ KTM සමාගමත් එකතු වෙලා තමයි මේ KTM බයික් එක නිෂ්පාදනය කරන්නේ. මේක entry level sport bike එකක් කියලා කියන්න පුළුවන්. ප්‍රීමියම් ලුක් එකක් වගේම හොඳ බැලන්ස් එකක් තියෙන බයික් එකක්.
ඇක්චුවල් ඉංජි කැපෑසිටියක 199.5ක්. සිංගල් සිලින්ඩ ගත්තාය මේක අපට බලාගන්න හම්බ වෙන්නේ BHP 25ක මැක්සිමන් පව එකක් වගේම නිවටන් මීටර් 19ක ටෝක් එකක් මේක නිපදවනවා. ස්පීඩ් ගියබොක්ස් එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. බයික් එකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 137ක්. ඒ වගේම ABS බ්‍රේක් සිස්ටම් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම සෙල්ෆ් ස්ටාර්ට් පහසුකම අපට මේකේ හම්බ වෙනවා. බයික් එකේ අනිත් ෆීචර්ස් ගැන එකින් එක කතා කරොත් ඩිජිටල් LCD ඩිස්ප්ලේ එකක් මේක අපට මුලින්ම බලාගන්න හම්බ වෙනවා. එවාගේම පවිලියන් රයිඩර් සීට් එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. ටෑන්ක් කැපැසිටි එක ලීටර් 9ක්. ඒවාගේම ඩිජිටල් ටැකෝමීට එකක් ස්පිඩෝමීට එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. ඒවාගේම ජිය ඉන්ඩිකේට එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. අපි ගමන් කරනකොට දැන් මොන ජිය එකේද අපි ඉන්නේ කියලා මේකෙන් අපට බලාගන්න පුළුවන්. ෆියුල් වෝනින් ඉන්ඩිකේට එකක් ෆියුල් ගේජ් එකක් වගේම දැනට ටැංකියේ තියෙන තෙල් වලින් කොච්චර දුරක් ගමන් කරන්න පුළුවන් කියලා වගේ දේවල් අපට බලාගන්න පුළුවන්. ඉන්ජින් කිල් ස්විච් එකක් ට්‍රිප් මීට එක ඩුවල් ලයිට් LED ටේල් ලයිට් වගේ දේවල් මේක අපට බලාගන්න පුළුවන්. ඒවාගේම ට්වින් ප්‍රොජෙක්ට් හෙඩ්ලෑම්ප් එකක් මේක අපට බලාගන්න පුළුවන්. මේකෙ තියෙන තව විශේෂත්වයක් තමයි මෙතෙක් රිවියු කරපු බයික් වලට වඩා මේකෙ අපට ක්ලොක් එකක් බලාගන්න පුළුවන්. ඒකෙන් අපට වෙලාව බලාගැනීමේ හැකියාව තියෙනවා. පර්ෆෝමන්ස් එක අතින්, ෆීචර්ස් අතින්, ඒවාගේම බැලන්ස් එක අතින් ඉතාමත් හොඳ බයිකයක් කියලා කියන්න පුළුවන්. මේක අපට ඉන්දියන් රුපියල් 280,000කට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අද අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථානයේ රැඳෙන්නේ Yamaha R15 V3.0 කියන මෙන්න මේ බයික් එක. මේකේ එන්ජින් කැපැසිටි එක 155ක්, ඒ වගේම පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 45ක් දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. පිටිපස්සේ වගේම ඉස්සරහත් වයිඩ් ටයර් තියෙන නිසා පාර ලිස්සන්න බලන්නේ නැහැ. ඉතාමත් සේෆ් විදියට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. BHP 19ක මැක්ස් පව එහෙකුත්, ඒ වගේම නිව්ටන් මීටර් 15ක මැක්ස් ටෝක් එහෙකුත් මේකේ නිපදවනවා. 6-speed gearbox එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. බයික් එකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 142ක්. කික් ස්ටාර්ට් එක බලාගන්න හම්බ වෙන්නේ නැහැ. සෙල්ෆ් ස්ටාර්ට් එක තමයි තියෙන්නේ. ස්පෙෂල් මෝටර් GP එඩිෂන් ග්‍රැෆික්ස් ලුක් එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. ඒ වගේම ඩුවල් චැනල් ABS බ්‍රේක් සිස්ටම් එකක් මේකට තියෙනවා. බයික් එකේ අනිත් ෆීචර්ස් ගැන කතා කරොත් LED ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි USB charging port එකක් මේක අපට බලාගන්න හම්බ වෙනවා. full LED headlamp එකක් තමයි මේක අපට බලාගන්න හම්බ වෙන්නේ. ඒ වගේම low battery indicator එකකුත් මේක අපට බලාගන්න හම්බ වෙනවා. digital speedometer එකක්, tachometer එකක් වගේ දේවල් අපට බලාගන්න හම්බ වෙනවා. gear indicator එක, ඒ වගේම fuel warning indicator එකක්, ඒ වගේම fuel gauge එකක් වගේම ටැංකියේ තියෙන තෙල් ප්‍රමාණයෙන් තව කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා වගේ දේවල් අපිට මේකෙන් බලාගන්න හම්බ වෙනවා. ඒ වගේම low oil indicator එකක් මේක අපිට බලාගන්න හම්බ වෙනවා. super pillion seat එකක්, engine kill switch එකක් වගේ දේවල් මේක අපිට බලාගන්න හම්බ වෙනවා. එවාගේම ට්‍රිප් මීටර් කවුන්ට් එකක්, එවාගේම පාස් ලයිට් එකක්, එවාගේම ක්ලොක් එකක් මේක අපිට බලාගන්න හම්බ වෙනවා.
පොපමන් සතින් බැලන්ස එකතින් ඉතාමත් හොඳ බයිකයක් කියලා කියන්න පුළුවන්. ඉතින් අද ඔයාල මේ දැනගත්තේ ටොප් 5 බයික්ස් ගැන. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේක පළවෙනි වතාවට තමයි බයික් එකක් පිළිබඳ රිවියු එකක් කරන්නේ. ඉතින් වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනම් ඒකත් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. මම වීඩියෝ එකක් දාපු ගාම ඔයාලගේ phone එකට computer එකට notification එක ගෙන්න ගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.